ने कहा ना लौकिक ब्रह्मचारी शासनिक ब्रह्मचारी पहली कर दिन सर मे का मे का गा तो वैदेगा अब्रह्मचारी वीरमणि शिक्षा पदी का बुद्धिगान महंती लोके पहाड़ विंदी से ला अतशील तीवना अष्टना अष्टांग शील समाधान गुना एम शील समाधान विमा किस तरह तीवना महामाया देवी महंती अष्टांग शील समाधान लागिन विदा समय महाबोधता महंती कुछ पीछे गते गिरा अभी धर्मी संधा भी ये आगे वालू අංග 8කින් යුක්තවන්නා වූ සීල් සමාදානය කිසරක් තිබුණා. ඒ සීල් සමාදානයේ පෙන්වා තිබුණා අබ්‍රාහ්මචර්යා වේරමණී ශික්ෂා පදය. ඒ අබ්‍රාහ්මචර්යා වේරමණී ශික්ෂා පදය කියන්නේ සත්ත්වවිද කාම වෛදුණයෙන්ම වෙන්ුණොත් ඛණ්ඩ නැති, චිද්‍ර නැති, සබල නැති, අකල් මාස ආදී අකල් මාස නැති. එන්නේ අඛණ්ඩ වූ, අචිද්ද වූ, අසබල වූ, අකල් මාස වූ කියන සුද්ධ වෙච්ච අබ්‍රාහ්මචර්යා ශික්ෂා පදයක් ලැබෙනවා. සප්තවිද කාම වෛදුනේ කියලා හිතන් කියන්නේ මේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවය. මුලින්ම මහාමක තමයි ස්ත්‍රී පුරුෂ සම්බන්ධතාවයෙන් වෙන් වෙලා ඉන්නේ. මේ ලෞකික ලෞකික අබ්‍රාහ්මචාරියන් වෙන්වීම නේද බ්‍රාහ්මචාරීත්වයේ ස්වභාවය. ස්ත්‍රී පුරුෂ වූ කාම වෛදුනේ වෙන් වෙලා ඉන්න එක පළවෙනි එක. හැබැයි ඕකෙන් වෙන් වෙලා ඉඳලා එයා අතීතයේ කරපු වෛදුනේ පිළිබඳ සිහි කර කර ආස්වාද විඳිනවා. අන්නේක ඛණ්ඩ චිත්‍ර සබල කාල් මාස කිනේෙන් කිලුටුනා ශික්ෂාපදී කිලුටු ඉස්ත්‍รียගේ හදක් අහලා පුරුෂයෙක් නා පුරුෂයෙක්ගේ හදක් අහලා ඉස්ත්‍รียක් නා ඒ ආස්වාද හැඟීමකින් ආස්වාද විදිමින් ඒ හඳට සවන් දෙනවා නම් අන්න අයි සේවක කර ඉතරා විදියක අතිරේක කාමයි තුනිය ඒකත් කාමයි තුනට වැඩිනේ එහෙම හදක් වෙනවා නම් ඒකිනුත් අයින් වෙලා ඉන්නවා නම් ඒකිනුත් පිළිසෙයි අතීතයේ වෙච්ච සිද්ධියක් පිළිබඳව කතා කරපුවා කියලා මතක් කර කර හසුරු වෙනවනම් ඒකත් ගැලපෙන්නේ නෑ. මේ ඕකේකක් තියෙනවා අතින් අත ස්පර්ශ කළා නම් ඇති වෙන්නා වූ ආස්වාදයක් තියෙනවා ඒකත් අර කාම වෛතුණට වැටෙන එක. සත්වයිද කාම වෛතුණ. ප්‍රධානම එක තමයි කාම වෛතුණ කාම සංසාරික කාම එක්වි. ඒක නේද ඇඟ ඇඟ අත ගාලා බලලා ඉතින් ආස්වාදයක් තියෙනවා ඒකත් අර ලෞකික බ්‍රහ්මචර්යාවට පිළිදා. ඒක නුත් අහක් වින්නෝ. ඉතින් ඔය ආකාරයෙන් පෙන්නගේ තියෙනවා යම්කිසි මනසට එනවනම් පුරුෂයෙකුට ස්ත්‍රී මාත්‍රයක් හරි අදහසක් ඇවිලා ආස්වාද හැඟීමෙන් ස්ත්‍රී මාත්‍රයක් හරි සිහි ගන්නුනා. ඒ සිහි ගන්න එක කිලුටා. එහෙමත් එන්නේ නැහනම් සත්‍යයිද කාම මෛතුණෙන් වෙන් වෙලා තියෙන පිරිසිදු බ්‍රහ්මචර්යාව කියලා ලෞකිකත්වයේ හඳුන්වනවා. මේක තමයි ලෞකික බ්‍රහ්මචර්යාව ඔය ආකාරයට. බුදුරණන් වහන්සේගෙන් බුදුරණන් වහන්සේ මහණ බ්‍රහ්මචර්යා බ්‍රහ්මචර්යා කියනවා සාරිපුත්තයි බ්‍රහ්මචර්යා කියලා. හරි සාදුලගේ විග්‍රහ කරනවා. ස්වාමීන් සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මෙන්න මේ ආර්යචානික මාර්ගය කියනවා බ්‍රහ්මචර්යා මාර්ගය. ඒ මග අනුගමනය කරන කෙනාට කියනවා බ්‍රහ්මචර්යාවේ යෙදෙන බුද්ධලයා. බුදුරන් වහන්සේ අනුමත කරලා සාරිපුත්ත අබ්‍රහ්මචර්යා අබ්‍රහ්මචර්යා කියලා මොකද අබ්‍රහ්මචර්යා කියලා. මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා සම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධිය මේක ඇතුළු කරනවා නම් ඔහු අබ්‍රහ්මචර්යයි. දැන් ලෝක සම්මතියේ බ්‍රහ්මචාරී බුද්ධලයා සත්වයේ කාමමාත්‍රියේ වෙන්විච්ච බ්‍රහ්මචාරී බුද්ධලයා මේ ලෝකයේ කොතන හරි නිත්‍යයි සපයි ආත්මා කියන දෘෂ්ටියෙන් ඇතුළු කරන තාක්කල් ඔහිනේ මිත්‍යා දිට්ඨි. ඊටන කුල සංකල්පන ඔක්කොම මිත්‍යා සංකල්ප කියන වදේ ඔක්කොම මිත්‍යා වාචා කරන කතා මිත්‍යා කම්මන්ත ඒ තුල ජීවත් වෙන එක මිත්‍යා ආජීව. ඔව් ඕකේ හොඳයි කියන මේ පැවැත්මක් අල්ලගෙන උත්සාහ කළා මිත්‍යා වායාම. ඒ සඳහා ඔහු හරි කිනා වූ සීහ පීඩ වගේ ඉතල දින්නවා නම් මිත්‍යා සති. ඔහු සමාධියක් වශයෙන් ඒක මිහිලා ඉතින් ඒ සමායිට ඇදලා හිටියනම් මිත්‍යා සමාධි. හැබැයි ලෝක සම්මතියේ සුද්ධම අබ්‍රහ්මචාරී බුද්ධලයා ආර්ය විනය තුල මේ බ්‍රහ්මචාරි බ්‍රහ්මචාරි බුද්ධලයා ආදි විනය තුල පූර්ණ අබ්‍රහ්මචාරි බුද්ධලයා. මේ ලෝක බ්‍රහ්මචාරියාව කොච්චර හැගෙන හිටියත් එයා ආදි විනය බ්‍රහ්මචාරි බුද්ධලෙක් වෙන්නේ නැහැ. මොකද හේතුව? ආදි විනය බ්‍රහ්මචාරි බුද්ධලයා අවසමියන් වශයෙන් ජීවත් වෙලා ඉන්නවා කියන දේ බලාගෙන සෝවාන් පුද්ගලයා තින්න ඔතන. එයා තින්න බ්‍රහ්මචාරි මාර්ගය.
එයා බලන්නේ බ්‍රහ්මචාරීත්වය නෑ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකාන්තයේ සතර පායි සාධාරණ නිදහස් පුද්ගලෙයි අර ගෙදර අමුගින් දැන් ජීවිතය ගත කරගෙන දරු දරුවන් හදාගෙන ඉන්නවා. ආර්ය කියන පුද්ගලයා යෝගිය කියලා චතුර්ථ ධානයට පත් වෙලා හිටියා. මෙතනින් මැරලා ගිහලා නම් ඒකෙන් ධානය පිරිහලන විහිදියොත් බබලෝටයයි හදිසිය බැරි හරි පිරිනොත් ඒකත් නෑ කෝකත් නෑ කොහේ යයි දන්නේ සතර පායෙන් කිසිම නිදහසක් කවදාවත් මාත්‍රයක් ලබලා නෑ. දැන් ලෝක සම්මතිය අබ්‍රහ්මචාරීත්වයෙන් වින්වීමයි ආර්ය විනය අබ්‍රහ්මචාරීත්වයෙන් වින්වීමයි කියන දෙකේ වෙනසෝක. නම් මේ දෙකේ වරින් එක ඕක දිහා බලපුවාම ආර්ය විනය අබ්‍රහ්මචාරීත්වයේ අග්‍රය ශ්‍රේෂ්ඨයි. මොකද හේතුව? ආර්ය විනය අබ්‍රහ්මචාරීත්වයේ දැකන අබ්‍රහ්මචාරීත්වයේ දැකලා අබ්‍රහ්මචාරීත්වයේ වින්වීම දැකන අබ්‍රහ්මචාරීත්වයේ නෙමෙයි අග්‍රය අබ්‍රහ්මචාරීත්වයෙන් වින්වීම බ්‍රහ්මචාරී වීම. ආර්ය විනය බ්‍රහ්මචාරී වීම කියන්නේ අන්නර කියන මේ ආර්යචායක මාර්ගයේ අනුගමනය හැකියි. ආර්යචායක මාර්ගය දැකලා ආර්යචායක මාර්ගය අනුගමනය කරන පුද්ගලයා සෝවාන් ඵලෙ හෝ නිහායකේ. එයා ඒ පුද්ගලයා කවදාවත් සදාතම සතර පාදුකෙන් නිදහස් එදා පටන් සංසාර ගමනේ දුකින් වැඩි කල් යන ඉස්සලා නිදහස් වෙලා ඒකාන්තයෙන් නිවනින් පූර්ණ කරලා සියලු සතර දුක් කෙලවර කර දවසක් ඒකාන්තේ වෙච්ච කෙනෙක්. එනවා වටිනාකම අසීමිතයි. ඉතින් අපි දකින්න ඕනේ මේ ලෞකික බ්‍රහ්මචර්යාව කියන එක නෙමෙයි ආර්ය විනය බ්‍රහ්මචර්යාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරලා ඒ සම්මා සමාධියකට පත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම පත් වෙච්ච කෙනෙක් ගියොත් ධ්‍යානයක කා යාපහු වෙන්නේ නැහැ. ඒ ප්‍රථම ධ්‍යානය හෝ ලබාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය දැක්ක කෙනා ඒ තුලින් ගමන් කර බබලෝ ඉපදුණු තාය යාපහු වෙන කෙනෙක් නෙමෙයි. ගමන උඩ තමයි අන්තිම නිවනින් කෙලවර කරලා දුකෙන් නිදහස් වෙනවා. සියලු හතර දුකෙන් නිදහස්. ඒ ස්වභාවය උරුම කරගත්ත කෙනෙක්. ඉතින් ඒකම ඉතින් තේරුම් අරගන්න ඕනේ. ඕක තේරුම් ගන්න ගුහම හරි අමාරුයි. මේ ලෝක බ්‍රහ්මචාරියාව එකක් ආර්ය බ්‍රහ්මචාරියාව උකයි.